සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සහන කටයුතු ස්වාබැලීමට ජනපති ආපදා ප්‍රදේශවලට. පාස්කු ප්‍රහාරය ගැන බොරු සාක්ෂි දුන් බව පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර පිළිගනි. රාජිතගෙන් තුන් පිණි ඇප අයදුම් පතකුත්. අටවන පාර්ලිමේන්තුවේ හතරවන සභහවාරය ජනවාරි තුන. කශෝගිගේ ගාතකයන් පහකට මරණ දඩුවම. ටෙස්ට් පරාජය ගැන ක්‍රිකට් නායකයාගේ ප්‍රකාශය. අද පොෂන් එක ඉඳලා තමයි අපි මේ තරගයේ සෞඛ්‍ය විදිර පරාදිනු. දේශීය ප්‍රවෘත්ති. ආපදාවලින් විපතටපත්තුවන්ට සහන සැලසීම පිළිබඳ සුවබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සංචාරයක නිරත වුණා. ජනාධිපතිතුමා අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සමග සහන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාවකද නිරත වුණා. එම සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ආපදාවට පත්වුවන්ට අදාළ සහන කටයුතු අදීර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. ඒ ආපදා අවස්ථාවේ සහ ආපදා පහව යමින් අනතුරුව ලබා දිය යුතු සහන සම්බන්ධවයි. මෙම කටයුතු වලදී රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22/10 ආපදා තත්ත්වයේ බලපා තිබෙනවා. පසුගිය 20 වනදා සිට පවුල් 1561 5181 දෙනෙකු විපතට පත්ව තිබෙනවා. ඉන් පවුල් 937 2923 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. ඔවුන්ට පිසු ආහාර මෙන්ම වේලි ආහාරද සැපීම සිදු කෙරෙනවා. නිවාසවලට සිදු ඇති හානි ස්වාබලා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ආපදාවලින් අනතුරුව පිරිසිදු කිරීමේ කටයුතු ඇතුළු සෞඛ්‍ය පහසුකම් ස්වාබලන ලෙසද ජනාධිපතිතුමා අවධාරණය කළා. විනාශ වී ඇති වැව් අමුණු මහමාර්ග හා ඇල මාර්ග පිළිසකර කිරීම ආදී කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳවද අවධානය යොමු වුණා. වගාහානි පිළිබඳ ස්වාබලා වහාම පියවර ගන්නා ලෙසයි ජනාධිපතිතුමා අදාළංශවලට උපදෙස් ලබා දුන්නා. මැතිඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා. මේ අතර අවතැන් වූ වන් රැඳී සිටින මධ්‍යස්ථාන කිහිපයකටම ගොස් ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවා. රාජාංගනයේ යාය 2 දුටුගැමුණු විහාරයේ සහ යාය 9 බෝධිරාජාරාම විහාරයේ ජනතාව මුණ ගැසීමටයි ජනාධිපතිතුමා කටයුතු කළේ. විපතට පත්ව සිටින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පිළිබඳව සුවබැලීමටද ජනාධිපතිතුමා එක්වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙන සහන වැඩපිළිවෙල පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඇලහැර ප්‍රදේශයේ සාධන මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා එක්වුණා. හෙටින් පසු තද වැසි තත්ත්වය තාවකාලිකව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂිකා අනුෂා වර්ණසූරිය මහත්මිය පවසනවා. දැනට පවතින තොරතුරු හැටියට හෙටින් විතර පස්සේ ක්‍රමයෙන් තද වැසි තත්ත්වය තාවකාලිකව අඩුවන ලකුණු තියෙනවා. අදත් තවදුරටත් මුතුරු පළාතට තද වැසි ඇතිවීමේ හැකියාවක්ද තියෙනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් 100-154 වැසි ඇතිවෙන්න පුළුවන්, විශේෂයෙන්ම කිලිනොච්චි යාපනය මුලතිව් මන්නාරම වගේ ප්‍රදේශවලට. ඊළඟට තිරිකුණාමලය පොළොන්නරුව අනුරාධපුරය මඩකලපු අම්පාර පැතිවලටත් සාමාන්‍යයෙන් මිලිමීටර් 100ක් වගේ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊළඟට හවස් කාලයේ බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු වගේ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව බලාපොරොත්තු වෙන්න පුළුවන්. 25 විතර වෙනකොට තද වැසි තත්ත්වය අඩුවන ලකුණු තමා තියෙන තාවකාලික. ඉතින් වැසි මේක තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි නිරන්තරයේ පිළිමද අවධානයෙන් ඉඳලා මාදනතාවට වැස්ස ඉදිරියේදී වැඩි වෙනවා නම් අපි දැනුම් දෙන්න කටයුතු කරනවා. මේ අතර පවතින අයහපත් කාලකුණෙන් පුද්ගලයන් 65,294 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා.
මෙවැනි විට බලපෑම ලකු දිස්ත්‍රික්ක සංඛ්‍යාව 13ක් බවට වාර්තා වෙනවා. විශේෂම ප්‍රාදේශීය ලේකම් කොටස 112ක් පුරා අවුල් 19,095ක 65,294 දෙනෙකු පීඩාවට පත් වුණා. මෙම දින කිහිපයේ මුළුල්ලේ ඇදහැළු අධාරණි පහත වර්ෂා හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 123ක් පුරා 4,704ක පුද්ගලයන් 15,510ක් තාවකාලිකව රඳවා තිබෙනවා. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. හානිරපත් නිවාස ගණන පූර්ණ හානි 62කුත් අධාරණි 1463කුත් වෙනවා. 18 වෙනිදා සිට මේ දක්වා පුද්ගල මරණ අපිට 5ක් වාර්තා වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ ඉලක්කල පල්ලෙගම යටවත්ත නාවුල විල්ගමු රත්වට කියන ප්‍රදේශයටත්, මානුර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැදදුම්බර ප්‍රදේශවලටත්, නුවරඑළ දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල බණ්ඩාරවිල වැලිමඩ හාලියල ඌව පරණගම එල්ල හල්දුම්මල පස්සර ලුණුගල හපුතලේ සොරණාතුරකින් ප්‍රදේශවල මෙම රතු නිවේදනයන් නිකුත් කළ තියෙනවා. 117 දුරකථන අංකය විවෘතයි පැය 24 පුරාවට. පැවති අයහපත් කාලගුණයත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 50,000ක පමණ වීවගාවක් ජලයෙන් යට වී තිබෙනවා. පවතින ගන්වතුරෙන් අක්කර 10,400ක වගාවක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වවුනතිව්, කොක්කටිචෝලේ, වෙල්ලාවෙලේ කිරාන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක මෙම ජල කැලීම් පවතිනවා. වවුනියව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 742ක පිටාර මට්ටමට ජලය පිරී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. ඊයේ රාත්‍රියේ දැහැළුණු මහ වර්ෂාව සමග වවුනියව නගරයේ පිහිටා ඇති මහ වැව් සහ තවත් වැව් කිහිපයක් පිටාර ගලා තිබෙනවා. කල්ලාරු ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පාලින්ද නුවර ගලහිටිය මගුරුගගෙන් නෙතර වීමට උත්සාහ කරමින් සිටි එකම පවුලේ 9 දෙනෙකු සැඩ පහරට හසුව තිබෙනවා. ඉන් 7 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. බුලත් සිංහල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු එමින් සිටියදී අගුලක ආධාරයෙන් ගගෙන් එතර වීමට උත්සාහ දරා තිබෙනවා. අපි දුවලා ආවේ එතන ගංගාවට. මෙතන ඔරුව ගිල්ලයි කියලා කෑ ගැහුවයි. අපිට කිව්වා මේ දෙන්නේ කඩුයි කියලා. එයාගේ ඒ වයිෆ්ට පිනන්න බෑ. එයාව ගන්න ගිහිල්ලා මං හිතන විදිහට දෙන්නත් එක්කම යන්න ඇති කියලා මට හිතෙනවා. හගුරන් කෙත පල්ලි බෝවෙල ප්‍රදේශයේ නායම් අවදානමට මුහුණ දී සිටි පවුලක් සඳහා නිවසක් ලබා දීමට රාජ්‍ය මාත්‍ය සීබී රත්නායක මහතා කටයුතු කර තිබෙනවා. එම නිවසේ තිබූ අවදානම්කාරී තත්ත්ව හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය ගැන පොලිස් විමර්ශනවලදී බොරු සාක්ෂි ලබා දුන් බව එවකට කොළඹ උතුර කොට්ටාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලමු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු රසක් අද ඔහු හෙළි කළා. පොලිස්පතිවරයා සිට සියලු දෙනාම මෙම සිද්ධියට වගකිව යුතු බවයි කොමිසම වෙත ඔහු කියා සිටියේ. ඉතා සුළු දේටත් සාකච්ඡා පවත්වන පොලිස් දෙපාර්තමේන්තුව මෙවැනි තොරතුරක් ලැබුණු පසු කිසිදු සාකච්ඡාවක් පැවැත්වුවේ නැති බවද ඔහු පෙන්වා දුන්නා. තමා යටතේ පොලිස් ස්ථාන කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද යන්න ජනාධිපති කොමිසම සංජීව බණ්ඩාර මහතාගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ පොලිස් ස්ථාන 8ක් සහ පොලිස් මුරපොළ 2ක් තමා යටතේ පවතින බවයි. ඔබ යටතේ පෞද්ගලික කාර්යමණ්ඩල සහායකයෙක් සිටී දැයි විමසූ අවස්ථාවේ පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර එම තනතුරේ කටයුතු කරන බව සංජීව බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඔහුගේ කාර්ය පිළිබඳවද ජනාධිපති කොමිසම ප්‍රශ්න කළා. තමන්ට ෆැක්ස්, වීඩියෝ ඇතුළු ක්‍රමමකින් ලැබෙන පණිවුඩ නිරීක්ෂණය කර නිලමුද්‍රාව තබා අධ්‍යයනය කර තමන්ට වාර්තා කිරීම ඔහු විසින් සිදුකරන බවයි පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ. කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගෙන් 2019 අප්‍රේල් 20 වනදා දුරකථන ඇමතුමක් ලැබුණේද යන්න පිළිබඳ ජනාධිපති කොමිසම විමසූ අවස්ථාවේ එලෙස දුරකථන ඇමතුමක් ලැබුණු බව සංජීව බණ්ඩාර කියා සිටියා. එහිදී ලබා දුන් පණිවුඩය පිළිබඳවද කොමිසම ප්‍රශ්න කළා. පාස්කු උත්සවය පැවැත්වෙන දිනේ පල්ලිවල ආරක්ෂාව වැඩි කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි ඔහු ප්‍රකාශ කළේ. එලෙස ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රකාශ කළේ ඇයිදැයි යන්න යලි පතිනායක මහතාගෙන් විමසුවාදැයි කොමිසම විමසා සිටියා. එහිදී සංජීව බණ්ඩාර ප්‍රකාශ කළේ තමන් මෙසේ විමසුවේ නැති බවත් මෙවැනි උත්සවයක් පැවැත්වෙන විට එලෙස උපදෙස් ලබා දීම සාමාන්‍ය බැවින් මෙය සාමාන්‍ය උපදෙසක් ලෙස සැලකූ බවයි. ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ දැනුම් දීමක් කළේ ද යන්න කොමිසම විමසූ අවස්ථාවේ එසේ දැනුම් දීමක් නොකළ බව සංජීව බණ්ඩාර ප්‍රකාශ කළා. ලලිත් පතිනායක මහතා ලබා දුන් උපදෙස සම්බන්ධයෙන් ක්‍රියා කළාද යන්න පිළිබඳවද කොමිසම විමසා සිටියා. 20 වනදා රාත්‍රී 7:21ට ලලිත් පතිනායක මහතා ලබා දුන් පණිවුඩය තමා යටතේ ඇති පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන්නේ ඊට පසු දින උදැසන බැවින් ඊටද හේතු කොමිසම විමසා සිටියා.
එහිදී සංජීව බණ්ඩාර කියා සිටියේ තමන් පදිංචිව සිටින කඩුවෙල ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි ඇදහැරුණු බැවින් එලෙස දුරකථන ඇමතුම් ලබා නොදුන් බවයි. සංජීව බණ්ඩාරගේ දුරකථන වාර්තාවක් එහිදී ඉදිරිපත් කරමින් ලලිත් පතිනායක මහතාගේ දුරකථන ඇමතුම ලැබීමෙන් පසු එම දුරකථනයට පණිවුඩ ලැබී ඇති බවත් ඉන් ඇමතුම් ලබාගෙන ඇති බවත් කොමිසම පෙන්වා දුන්නා. එසේනම් අදාළ ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීමට නොහැකි වීම පිළිබඳව කොමිසම යලිත් විමසා සිටි අවස්ථාවේ සංජීව බණ්ඩාර කියා සිටියේ මෙය සාමාන්‍ය නියෝගයක් ලෙස සැලකූ බවයි. සංජීව බණ්ඩාර මෙහිදී සාක්ෂි ලබා දුන්නේ ඔහු ළඟ තිබූ ලිඛිත ලේඛනයක් පරීක්ෂා කිරීමෙනුයි. එය කුමක්දැයි කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ මෙම කාලය තුළ තමාගත් දුරකථන ඇමතුම්වල වාර්තාවක් බවයි. එය ලබා දුන්නේ පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර බවත් ඔහු කියා සිටියා. කොළඹ උතුර කොට්ටාස බහර පොලිස් අධිකාරී නමට ඇති දුරකථනයක වාර්තාවක් උපේන්ද්‍ර ලබා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ සංජීව බණ්ඩාර කියා සිටියේ ඔහුගේ මිතුරෙකු ටෙලිකොම් ආයතනයේ සිටින බැවින් ඔහු මාර්ගයෙන් එය ලබාගෙන ඇති බවයි. එහෙත් ඊට පෙර පොලිස් අධිකාරී උපේන්ද්‍ර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ සංජීව බණ්ඩාර ලබා දුන් ලියුමක් ඉදිරිපත් කරමින් මෙම දුරකථන වාර්තා ලබාගත් බවයි. අප්‍රේල් 20 වනදා රාත්‍රියේ ලලිත් පතිනායක තමන්ට දුන් දුරකථන ඇමතුමෙන් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ දැනුම් නොදුන් බව සංජීව බණ්ඩාර ජනාධිපති කොමිසමට කියා සිටියා. එහෙත් මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් ලලිත් පතිනායක මහතා ප්‍රකාශ කර තිබුණේ 20 වනදා රාත්‍රියේ ලබා දුන් දුරකථන ඇමතුමේදී 20 හෝ 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට පැහැදිලිවම තොරතුරු ලබා දුන් බවයි. 20 වනදා රාත්‍රියේ ලලිත් පතිනායක දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසු ඔබ ඔහුට හෝ ඔහු ඔබට දුරකථන ඇමතුමක් ලබා ගත්තේද යන්න පිළිබඳ කොමිසම සංජීව බණ්ඩාරකෙන් විමසුවා. එහිදී සංජීව බණ්ඩාර කියා සිටියේ එලෙස දුරකථන ඇමතුම් ලබා නොදුන් අතර ප්‍රහාරය සිදුවාට පසු තමා ලලිත් පතිනායක මහතාට කතා කළ බවයි. එහිදී යලිත් ජනාධිපති කොමිසම සංජීව බණ්ඩාරගේ දුරකථන වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ 21 වනදා උදෑසන 6ට සංජීව බණ්ඩාර ලලිත් පතිනායකට දුරකථනයෙන් අමතා ඇති බවයි. ඒ කුමක් සඳහාදැයි කොමිසම ප්‍රශ්න කර සිටියා. එසේ දුරකථන ඇමතුමක් ලබා දුන් බව පිළිගත් සංජීව බණ්ඩාර කියා සිටියේ කරුණු දෙකක් සඳහා එම දුරකථන ඇමතුම ලබාගත් බවයි. දෛනික වාර්තාව ලබා දීමට සහ තම බල ප්‍රදේශයෙන් පිටව යාම දැන්වීම සඳහා එලෙස කතා කළ බව සංජීව බණ්ඩාර කොමිසම හමුවේ කියා සිටියා. කුලියාපිටිය නිවසට ගියේද යන්න පිළිබඳ කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේ සංජීව බණ්ඩාර කියා සිටියේ එම යනාතරමග මීරිගම ප්‍රදේශයේදී ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලැබුණ බැවින් එම අවස්ථාවේම කොච්චිකඩේ පල්ලිය වෙත පැමිණි බවයි. එහෙත් මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශනයේදී ඔහු සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තමා දැනගත්තේ තම නිවසේ සිටින අවස්ථාවේදී බවයි. වෙරළපට පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට දැනුම් දුන් බව පොලිස් විමර්ශනවලදී ප්‍රකාශ කර තිබෙනවා. එම සාක්ෂියට තමා අත්සන තබා ඇති බවද ප්‍රකාශ කළ ජනාධිපති කොමිසම මෙම සාක්ෂි දෙකෙන් නිවැරදි කුමක්දැයි විමසා සිටියා. අද දිනේ ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂිය නිවැරදි බව සංජීව බණ්ඩාර ප්‍රකාශ කළා. එසේනම් පොලිස් කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබා දුන්නේ ඇයිදැයි ජනාධිපති කොමිසම විමසුවා. තමා එම අවස්ථාවේ සිටි තත්ත්වය අනුව එම සාක්ෂි ලබා දුන් බවත් එය බොරු සාක්ෂියක් බවටත් එහිදී ඔහු පිළිගත්තා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස්ගත වීම තහනම් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. සුදුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් රාජිත සේනාරත්න මහතා විදෙස්ගත වීම ඊට බාධාවක් විය හැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස්ගත වීම තහනම් කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. සුදුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බැවින් රාජිත සේනාරත්න මහතා විදෙස්ගත වීම ඊට බාධාවක් විය හැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සිනාරත්න මහතා අද ඉදිරිපත් කළ දෙවන අපේක්ෂිත ඇප අයදුම් පත ලබන 30 වනදා දෙක් කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ සුදු පැන් සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම බලකාලන්නේ ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම් පතක් පසුගියදා ඉදිරිපත් කළා. එම ඇප අයදුම් පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය ප්‍රතික්ෂේප කළා. ඒ අත්අඩංගුවට ගැනීමට අදාළ චෝදනා පිළිබඳ සඳහන් නොවීම හේතුවෙන් ඒ අනුවයි ඔහු සංශෝධිත දෙවන ඇප අයදුම් පත ඉදිරිපත් කළේ. එම අපේක්ෂිත ඇප අයදුම් පතේ වගඋත්තරකරුවන්ට ලබන 30වැනිදා අධිකරණයේ පිණී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ විමර්ශන සිදුකරන ස්ථාන අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු ඊට ඇතුළත්. මේ අතර මෙම සිද්ධියට අදාළව නව ලේඛනද ඇතුළත් කොට රාජිත සේනාරත්න මහතා සිය 3 වැනි අපේක්ෂිත ඇප අයදුම් පතද අධිකරණයේ හමුවේ කොණු කළා. ඒ සිය නීතිඥවරුන් මාර්ගයෙන් එම අපේක්ෂිත ඇප අයදුම් පතද ලබන 30වැනිදා සලකා බැලීමට නියමිතයි. මෙම සුදුවැන් සිද්ධිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ පුද්ගලයන් දෙදෙනා මෙවන විට අත්අඩංගුවට ගෙන ලබන 27 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මේ මුළුමනින්ම ගෙතු ප්‍රවෘත්තියක් බවයි ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවැත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. අපි අධිකරණය කරේ විශ්වාස තිබෙවා. ඒ අනුව තමයි අපි දවස් දෙකක් පැමිණි වැරදි මාධ්‍ය වාර්තා ගියා. නමුත් යුක්තිය ඉෂ්ට වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ රාජිත සේනාරත්න විසින් අවුරුදු 5 තුළ ආරක්ෂා කරපු අධිකරණයේ ස්වාධීනත්වය. ඒ නිසා මින් ඉදිරියටත් එකී අධිකරණයේ ස්වාධීනත්වය ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒවයි සියලු කරුණු ඉදිරියට හෙළි වෙනවා. අවසානයේදී සත්‍ය ජය ගන්නවා. එතකොට මේ රටේ ජනමාධ්‍ය පිළිබඳවත් මේ රටේ මිනිස්සු හොඳට අවබෝධයක් ලබා ගනීවි. ඒ ජනමාධ්‍ය කොච්චර විශ්වාස තැබිය හැකිද කියලා අවබෝධ කරගත හැකි. අද දවසෙත් අපි ගිහිල්ලා තවත් අලුතෙන් වීඩියෝ පටයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්න මේ සිද්ධියටම අදාළ මේ සියලු වීඩියෝ පට පරීක්ෂා කිරීමේ නරතුරුව තවත් නඩුකරයක් රාජසේනාරත්නට විරුද්ධව ඊළඟ සතියේදී ආරම්භ වෙන බව සතුටින් දැනුම් දෙනවා. ඉදිරි සතිවලදීත් එතුමාට එතුමාව අත්අඩංගුවට ගන්න එපා. එතුමා හෘද රෝගියෙක්, බයිපාස් එකක් කරලා ඉන්නේ. එතුමා සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙක්. අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා දිගින් දිගටම අධිකරණයේ නියෝග පතමින් තමයි ඉදිරි කාලයේ එතුමාට කල් ගෙවන්න සිද්ධ වෙන්නේ. අද දවසේදී එතුමා සමාජ මාධ්‍ය වලට මුදා හරපු වීඩියෝ පටය සංස්කරණය නොකරපු දර්ශන අපේ ලබා දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ තියෙන්නේ ඒ වීඩියෝ පටය. කියන්නේ තානාපතිතුමා වෙනුවෙන් නිලධාරියෙක් කරපු ප්‍රකාශයේ කටට පිස්තෝලය දැමීමත් ඒකෙම ඇය කරපු ප්‍රකාශවල ලිංගික අතවර කිරීම ගැනත් මේ සියල්ල තිබෙනවා. එතකොට මේ සියල්ලම බොරුයි කියමින් ඉදිරිපත් කරනවා නම් මේ ආපහු නැවත යන්නේ රජය 2014ට පෙර පැවති ජාත්‍යන්තරය මුලා කිරීමේ ක්‍රියාවාදය. ජාත්‍යන්තරය ලංකාවේ තිබෙන තොරතුරු දැනගන්නේ අපේ රටේ තියෙන මාධ්‍ය වලින් නෙවෙයි. ක්‍රමවේද තිබෙනවා ඒ දියුණු රටවල් වලට අපේ රටේ ගැන හොයා බලාගෙන කරුණු දැනගන්නට. අන්නේ කරුණු තමයි 2015ට ඉස්සෙල්ලත් කිව්වේ මාධ්‍ය වල තිබුණේ නෙවෙයි. ඒ නිසා මාධ්‍ය හරහා මොනතරම් කතා කරලා හංගන්න හැදුවත් ලෝකයේ ඉදිරියේ නිර්වත් වෙනකොට ඒ නිර්වත ලෝකය හොඳටම පේනවා. රාජිත සේනාරත්න මහත්තයා හිතනවා නම් මේ කිඹුල්ලු සුදුවෑන් රියදුරාගේ මේ ප්‍රශ්නේ සම්බන්ධව විතරයි ඔහු අත්අඩංගුවට ගන්න ඉන්නේ කියලා ඒක ලොකු බොරුවක්. මම හිතන්නේ ඒ නිසා තමයි දැන් දෙවන තුන්වන නඩු දෙකක් පවරලා අපේක්ෂිත අපේ ඉල්ලන්නේ වෙන වෙන දේවල්. හැබැයි මං දන්න තරමින් රාජිත සේනාරත්නට ඔහු කරපු අපරාධ 10කට වැඩිය තොරතුරු තියෙනවා. එකින් එක කියලා වෙන වෙනම අපේක්ෂිත අපේ ඉදිරිපත් කරන්නේ. එතකොට අධිකරණයට වැටෙහි ඔබතුමා කරපු අපරාධ සංඛ්‍යාව කොච්චරද කියලා. බ්‍යතර මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මූලික කරගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ බව කියන වංචාවක් පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. ඒ පිළිබඳ කටුත්තර ලබා දීම සඳහා මුසම්මිල් මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පිළිකා රෝගීන් විශේෂයෙන් ඖෂධ හිඟයකින් දුක් විඳිද්දී මාසකට මිලියන 300කට අධික මුදලක් සූදු කළපු රාජිත සේනාරත්න මහත්මයා සම්බන්ධයෙන් තමයි අපි මේ පරීක්ෂණය කළේ. හැබැයි රාජිත සේනාරත්න මහත්මයා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල හරහා කරලා තියෙන මූල්‍ය අක්‍රමිකතාවය වසරකට මිලියන 3000ක් වෙනවා. මයික් අරගෙන අනෙක් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය අත්අඩංගුවට ගන්න ආකාරය පිළිබඳව තමයි නිතර කතා කළේ. ඒ රාජිත සේනාරත්න මහත්මයාටම මේ කවටයාගේ චරිතය රඟපෑන්න සිදුවීමම අපි දකිනවා මේ දේශපාලන පරිවර්තනයේ විශාල වෙනසක්. රටේ බිහිවෙච්ච දූෂිතම ඇමතිවරයෙක් තමයි රාජිත සේනාරත්න කියන්නේ. පොඩ්ඩයි මේ ආවේ. තව විශාල ප්‍රමාණයක් එළියට එන්න තියෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රමාත්‍යවරයා කතානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසිය සූදානම් වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. රිෂාඩ් බදූදීන්, රවුෆ් හකීම් යන හිටපු අමාත්‍යවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමේ සූදානමක් ඇති බවට මෙහිදී ප්‍රකාශ කෙරුණා. හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබා දෙන ලෙස ඉල්ලා තිබුණද ඔවුන් මෙතෙක් දින ලබා දී නැති බවද සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. යම් පුද්ගලයෙකු පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබා දීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බවයි ඒ මහතා කියා සිටියේ. නත්තල් උත්සවයේ අවසන් වීමෙන් පසු කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ප්‍රකාශ කර දිලීප පීරිස් මහතා විමර්ශනවලට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරන මහත්වරුන් ජනවාරි 6 වනදා දක්වා රිමාන්ඩ් භාරය තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැරහැර මිනිමැරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුන්ච ඔෂුහදා මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද මුණ ගැසුණා. ඒ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ රාජකාරී කාලය අවසන් කර පිටවෑම සනිටුහන් කරමිනුයි තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණේ. මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව සිහිපත් කළා. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළ මුල්ම රටවල් කිහිපය අතර තුර්කියද තිබෙන බවයි අග්‍රාමාත්‍යවරයා පින්පාතුන්නේ. ශ්‍රී ලංකාව සහ තුර්කිය අන්තර්ජාතික වේදිකාවලදී ඉතා හොඳ මිතුරන් ලෙස කටයුතු කර ඇති බව තානාපතිවරයා මෙහිදී කියා සිටියා. දෙරට අතර ආර්ථික සහයෝගිතාව තව තවත් පුළුල් කර ගැනීමට විශාල අවකාශයක් ලැබී ඇති බවයි ඒ මහතා පින්පාතුන්නේ. දෙරට අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාකින් ලැබුණු සහය මෙහිදී තානාපතිවරයාගේ ඇගීමට ලක් වුණා. තුර්කියෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිය සතුට පළ කළා. මේ අතර ඉන්දිය නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් කරම්බීර් සිං අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මුණ ගැසුණා. ආරක්ෂාව බුද්ධි තොරතුරු ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. දෙරටේ හමුදා සාමාජිකයන්ට ආරක්ෂක පුහුණු ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් පිළිබඳවද දෙපාර්ශ්වයේ මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි වාර්තා වන්නේ. ජනවාරි 3 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි. එදින පස්වරු 1 සිට පස්වරු 6 දක්වා සභාව රැස්වීමට අද පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය කළ බවයි කතානායක කාර්යාලය නිවේදනය කරන්නේ. පක්ෂනායක රැස්වීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනවාරි 3 වනදා 8 පාර්ලිමේන්තුවේ 4 සභාවාරය ආරම්භ වීම සහ ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදුවිය යුතු ආකාරය පිළිබඳ මෙහිදී තීරණය කෙරුණා. ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එදින 12:30ට පක්ෂනායක රැස්වීමක් කැඳවීමට නියමිතයි. එහිදී ජනවාරි 7 වනදා සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සාකච්ඡා කරනු ඇත. නව මන්ත්‍රීවරයෙකු කතානායකවරයා ඉදිරියේදී දියුරුම් දීමටද නියමිතව තිබෙන බව කතානායක කාර්යාලය පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම හා මූලස්සනේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම පිළිබඳවද මෙහිදී තීරණය කෙරුණා. ජනවාරි 3 වනදාට පෙර පාර්ලිමේන්තුවේ සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයන්ද තමා වෙත දැනුම් දෙන ලෙසයි කතානායකවරයා පක්ෂ නායකින්ගෙන් ඉල්ලා ඇත්තේ. පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයා අතරංගුට ගැනීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බවද කතානායක මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම රැස්වීමේ අනතුරුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කළා. පක්ෂ තුල අපි නැවත ගම්මට්ටමේ ඉඳන් ගොඩනගාගෙන එනවා. ඒ වගේම පක්ෂයේ අපේ ඉහළ නායකත්ව සියලු දේ පිළිබඳව අපි නැවත කතා කරගෙන එක සමගි සම්පන්න පක්ෂයක් ශක්තිමත් ඉදිරියට එනවා.
දැන් එතකොට මොකද වෙන්නේ විපක්ෂ නායකකම දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට දීලා තියෙනවා හැබැයි නායකත්වයේ නැතුව තමයි එතුමාට දීලා තියෙන්නේ මේ ඒ පිළිබඳව පක්ෂ තීරණයක් ගත යුතුයි තාම කඩිනමින් ඒ ප්‍රශ්නයත් විසඳිය යුතුයි කියන එකයි අපේ ස්ථාවරය ඔබතුමාලා හිතන්නේ මේකේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් නායකත්වයේ දීලා සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙන්න කාලය හරි කියලාද කොහොමද ජනතාවගේ බලාපොරොත්තුව විශේෂයෙන්ම සහ මුලින්ම යම් පරිවර්තනීය වෙනසක් වේ යුතුයි කියන එක පෙනී යනවා තුංගනිත පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් කොහොමද? ඔව් ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ වැඩ කටයුතු බොහොම සුහදව යනවා. එතකොට න්‍යාය පත්‍රයේ දැන් වෙනසක්වත් සිදු කරන්න බලාපොරොත්තුව තියෙනවයි කියලා ප්‍රකාශ කරාද? නැහැ, එහෙම දැන් නැහැ. ඒ කියන්නේ ඔබතුමාව කිසි ප්‍රශ්නයක් නැහැ මේ මං හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දක්වනවා. ඒකේ ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි. මං ගැන නෙවෙයි රට විනින් හොඳ දේවල් සිද්ධ වෙයි. මේ අතර පාටලි චම්පික රණවක මහතා අතරංගුට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මෙසේ අදහස් දැක්වුවා. ඒ වගේම කතානායකතුමා ගැන මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ඔව් මම දැක්කා හිරගෙදරට යනවා බලන්න මේ රිමාන්ඩ් බාටපත් වෙලා ඉන්න ඇමතිතුමාව. ඒතුමා අපි බලන්න ආවේ නැහැ. පාර්ලිමේන්තුව කෙලසුවා නම් ඒ ක්‍රමය ඒ කෙලසුවේ මේ කතානායකවරයා. කතානායකවරයා කලබල වෙලා ප්‍රකාශ කරනවා මේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී. මෙතනදීයන් අපරාධමය සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ අපරාධමය සිද්ධියේදී පොලිසියට සහයෝගය ලබා දීම කතානායකවරයාගේ වගකීමක් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමේ උපාය උපක්‍රමක කතානායකවරයා නියැලෙනවාද කියලා අපිට සැක හිතන්න වෙලා තිබෙනවා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk